දැන් මහබැංකු වාර්තාවේ කියනවා අපේ රටේ 85%ක් කුමන හෝ ණයක් ගන්නවා ජීවත් වෙන්න ජනගහනේ 68%ක් වේල් තුනේ එක වේලක් අයින් කරලා තියෙනවා 45%ක් සෞඛ්‍ය සහ අධ්‍යාපනයට වියදම් කරන වියදම් අඩු කරලා තියෙනවා මේ මහබැංකු වාර්තාව අනුව දොර ලෝකේ මේ මේ කියලා තිබුණා අපේ රට ලෝකයේ ලෝකයේ දුප්පත්ම රටවල් වල 11 වෙනි ස්ථානයේ තියෙනවා කියලා දකුණු ආසියාවේ පළවෙනි ස්ථානයේ එතකොට මේක යථාතත්වයට පත් වෙලාද 2019 මෙහෙම තත්ත්වයක් තිබුණේ නැහැ ඔවුතුමා තා විනාඩියක කාලයක් එතකොට රනිල් වික්‍රමසිංහතුමා ඊළඟ ජනාධිපතිනි ලැහැත් වෙනවා එතුමා එක්සත් ජාතිපක්ෂ නායකයා සරි එතකොට එතුමාට එතුමාගේ පක්ෂය කෙරෙහි විශ්වාසයක් නැතුව 2010 එතුමා පක්ෂ නායක වචෙන් ඡන්ද දීලා නැතුව සරත් වොන්සගමතුමා අපේක්ෂක විදිහට දැම්මා එතකොට 2015 එතුමාට පක්ෂයේ කෙරෙහි විශ්වාසයක් නැතුව එතුමා පක්ෂ නායක විදිහට ඉල්ලන්නේ නැතුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැම්මා ජනාධිපති වෙන්නට 2019 එතුමා පක්ෂ නායක විදිහට එතුමා ඉල්ලන්නේ නැතුව නියෝජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා දැම්මා දැන් එතුමා 2024 ජනාධිපති වෙන්නට ඉල්ලන්නේ යනවා දැන් එතුමාට පක්ෂයේ කෙරෙහි විශ්වාසය නැහැ ඒකෙන් දැන් පොදු ජන පෙරමුණේ කෙරෙහි විශ්වාසය ඇති කරගන්න වෙලා මං හිතන්නේ පොදු ජන පෙරමුණේ සහයෙන් ඊළඟ ජනාධිපති වෙන්නට තරඟ කරන්න තමයි එතුමා යන්නේ।